දැන් ඔබතුමාට කියන්නම් අපි ගත්තු තීන්දුවක්. දැන් අපි හමුදාවේ 208,000ක අනුමත ගාන අපි 100,000ට ගේනවා. ඒක ආවට ගියාට ඕවර්නයිට් කරන්න බෑ රොෂාන්. සමා වෙන්න. මේ මෙහෙම යවල එහෙම යවන්න බෑ. එතකොට අපි ඒක බලන්නේ ඒක අපි අපිට අනාගතේ එන්න පුළුවන් බලපෑම් තර්ජන ඒ වගේම වර්තමානයේ තියෙන තර්ජන සැලකිල්ලට අරගෙන ඒක ගැන තක්සේරුවක් කරලා තමයි මේක අපිට කරන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ මූලිකත්වය අපි අරගෙන තියෙනවා. දැන් 208,000 එක අපි සාමාන්‍යයෙන් දැන් ඇවිල්ලා තියෙනවා 150,000 විතර හමුදාවේ. අපි තව 50,000 විතර ඉතුරු අවුරුදු 7 ඇතුළත තව අපි ක්‍රමිකව ඕවර්නයිට් කරන්න බෑ. හොඳේ සිවිල් ආරක්ෂක බලකාය 33,000 ඉන්නවා. දැන් මේ සිවිල් ආරක්ෂක බලකාය ස්ථිර සේවයක් බවට පත් කරලා පෙන්ෂන් එක දෙන්නේ යුද්ධෙන් පස්සේ. යුද්ධ වෙලාවේ මේ තීන්දුව ගන්නෙ නෑ. හොඳද? දැන් අපි දාලා තියෙනවා ආගමික සිද්ධාස්ථානවල 3,000ක් විතර ඉන්නවා. හමුදාවෙත් ඉන්නවා 4,000ක් විතර. දැන් මම ඕක එකපාර ගන්න ගියොත් හරිද? එකපාර ගන්න ගියොත් චේන්ජ් එකත් හැමදේම අර වක්කඩේ කැඩුවා වගේ ඔක්කොම කඩාගෙන යන්න ගියොත් රොෂාන් ආපහු ඔය වෙනස ඉල්ලන අයම මේකට විරුද්ධව නැගිටිනවා. ඉතින් ඒක අපිට කරන්න ඉඩක් දෙන්න, සීමාවක් දෙන්න, කාලයක් දෙන්න. හැබැයි ඒව අපි බය නැතුව ඒ තීන්දුව අරගෙන තියෙනවා ප්‍රතිපත්තිමේ වශයෙන්. පන්සල්වල ඉන්නවා මම හිතන්නේ සිවිල් ආරක්ෂක බලකායේ ආගමික සිද්ධාස්ථානවල ඉන්නවා 3,000ක් විතර. අපේ බිල සාමාන්‍යයෙන් බිලියන 3ක් විතර, 130,000ක් විතර අවුරුද්දේ. වැඩට යනවද කියලාවත් දන්නේ නැහැ. හොඳේ. ඔබතුමා වගේ කියන්න ඕනේ නැහැ. ඒකට වගේ කියන්නත් ඕනේ දේශපාලඥයමයි. හැබැයි තව දේශපාලඥයෙක්ගේ යුතුයකම වගකීම වෙනවා ඒක සුද්ධ කරන එක. එතකොට පළවෙනි පීවර අමාරුයි. පළවෙනි පීවර පීඩාකාරී. පළවෙනි පීවර මේ වේදනාත්මකයි. ඔන්න ඒ වැඩේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපි තමයි සඳ අපිව ආරන්ති වෙනවා. ආරන්ති වෙනවා. ඒකයි මම කිව්වේ. අපි දේශ මම දේශපාලනය කරේ නෑ පෞගේ කාලේ. එක දේශපාලන රැස්වීමක කතා කරේ නෑ. හැබැයි අපි මේ රටේ ප්‍රොජෙක්ට් එකේ රට ගොඩ දාන ප්‍රොජෙක්ට් එකේ අපි හිටියා. අපි ඉන්නවා.